ඒ පැත්ත පක් විදිද යාානුට ආන්ුවිතරන කලින් ආනඩුටත් එක්ස ජාධිපක්ෂට දිගටමපිකිව මේ මෝල් හිමියෝ මහපරිමාණ වසයෙන් වී ගෙනල්ල ගබඩා කරගෙන ඉන්නවා. ඒක නිසාතමයි මේ ඒ අධිකාරයක් ඇත්වෙලා තියෙන්නේ ඒන්තමයි සම්පර් මාකට්ටක හසුරුවන්ගේ. තර ආඩුවට දැම් බිලියන ගන්න සල්ි වෙද කරනේ. විධ දේවල්ට සල්ලි වෙදන් කරනනේ. අවුරද් දෙක ග්‍යයා ැනුත්ව ෝලිිය චරති න චරතින කියලා කියගේ ැතු. ඇට ඩුව කරන්න මන හෙමන ඉස්සල්ලම් රජ හ රන ක ැම ක්ර සල්ි ෙන් කරලා. ඒය කියන්න මෝල් ජති මෝල් කිය දන්න තිබ ොලහමවෙලාම කියද වීරවිල පටන්ගන්න දරමට උත්සාහත් තිබුණ නම ොක්කම කියන්නේ මචර හල්ලටේ ගුණාත්ම ද ගන්න බ ටින් කරන්න බෑ ල මැ න ගත්තො අපි කුටුතියන ය පොත්තින ද න් මෝල නට ක්ෂ ප ම රන් දන්න පුලන් අපිේ රජ ගත් ර ග පුලුව ද . ඒ අක්ෂණය තියෙන වීමෝලක් එල් රජයට ඊට වඩහමුදර පුළුවන්ෙන් රජයට වගක මක් තියෙනවා එක පැත්තකින් පරිභෝගිකය ආරක්ෂා කරන්නත් අනි පැත්තෙන් රජයට වගකීමක් තියෙනවා නිෂ්පාදකය ආරක්ෂා කරන්න. එයනිසා අපි තමු ඔය මහාපරිමාණ වමෝල් හිළලියෝ අපි මුළුමනින්ම අකරණම්යකරොත් අපේ රටේ හාල්දපලට වීවිවෙල්දපලට මොක් වවෙයිද. ද ියල මන්ඩල ලදී ගන්න සමස්ත නි්පාදරින් සට දාහයක් ොලහක් කතර පම ඒ ට ලාපොත්වන් නැ එම නමේ මමකයන්නේ.ි අපි මුළමනින් කෙනනෙක්ට තර් කරන්න පුළුවන්. අපි සම්පූර්ණයම මෙයයි විනාස කරන්නවන් යයි ඒක අධිකාරය පවත්තාගරයන්නක ඒක චතුර. මස්ත ලඳපල ්‍රියාකාරිත්තයට නරක ආදර්ශයක් ලබාතය අප ඉතම සතුස මගින් අපි හාල් බැදන කියලා සතුසට පුළුවන්කම තිය ලංකාේ පරිෝක්‍යය සට දොලා දහතර ප්‍රමාණකට විතරයි ලඟවේෙන්. එතකොට සිල්ව ලද පල කියලා කියන්නේ සතුස පමණක් නෙමේ සිල්ලර වලදරපොල ඒට වඩා පුළුල් ජාලයක් තුළ විහිදී පවති. දැම් බලන්න රජය. මේ සහතික මිලක් දා දදාාපුකෙන් වෙච්ච හානිබලන්න දැන් ගම්මල මංහිසලක වගේ හිටිය ජංගමගන්නඩා ව්‍යපාරික හිටේ ඒගොල්ලො ිහිල්ල කුඹරට හිල්ල එදාට තියෙන සහතික මිලට ගොවියගින් මේ වීටික ගත්ත. අරගෙන ඒගොල්ලෝ කාලයක් ගබඩාවේ තියන් ඉඳලා තෙතවීටික වේලල ගමේ තියන ව්‍ය ලොකු මෝල් මුදලාට කිල මේ වීටි වික්. අද අද ඒ මනොස්සේයටටත් ගහලනි. එතකොටේ අද අදඒ මේ රජය ගොවිට ගැහුව වගේම ගමේ හිටපු පුංචි ව්‍යාපාරකයටත් ගහල තියෙනවා. හැබැයි මෙතැද ගැටලුව තියනෙ මේ ව්‍යාපාරයේදී අපේ තර්ගයේ තියෙන්නේෙත් දැන් එක පැත්තකින් කිව්වා මේ රජයේ විජිතයහෙරත් මන්ත්‍රීතුමාගුව රජයේ වීම. රජයක් විදියට ගත්තහම අපේ රංජිත් බණ්ඩාර මැත්තුමා කිව්ව වගේම සීයට සියක් රාජ්‍ය ව්‍යාපාරවලට වඩා මමත් යෝජනා කරනවා හතලිස් නැමැයි පනස් එක පෞද්ගලිකාන්සි ඇත්තක්ක මිශ්‍රවෙච්ච ෝල් ආරම්ම විය යුතුයි කියන ැන මත්වීම ඒ යෝජනාව අපි කරනවා අ රජයට කණ්ඩායම් රැසීම ඇතුළෙත් අපි වේ කරන්න බලාපොරොත්තුවේ කානිවාරයෙන් සිදුවිය යුතුයි. ඒවාගේ මතමයි පෞද්ගලි කාංශයක වවා හම දේශී ව්‍යාපාරිකයා ශක්තිමත් වෙන්ු හැබැයි දේශීය ව්‍යාපාරිකයා අර බොරදියේ මාළු ාන්න ගියොත් ඒම ැත්තං ඒ අයතා විදියට මුදල්ලුපයන්න ගියොත් මෙතන ඇත්තන මංකොල්ල බාට පත්තු වනොත් ලොකු හානියක් වෙන. ඒ ව්‍යාපාරවල්ටත් ගැටලුවක් වෙනවා අපි ඩකි එත් චතුර මේක මානුසීය පැත්තේ. ගොවි අත්තාරක්‍ෂා කරගන පාරිභෝගක යටත් සාධරන මිලක් ලබ දීලා යන්න පුුවන් ඉතා හොඳයි ඇැ දාහනකට ගත්තොත් කීරි සම්බ කිලෝව එක අපි කියමුකෝ රුපියල් අනුවට ගත්තයි. රුපියල් අනුවට ගත්තත් නිෂ්පාදලියදම එකකතුකර හම රුපියල්ල එක සී හැටක් එන්න. හැබැයි පහුගේෙටිකේ දෙල්කඳ පොලේ හා කිලෝ පහ කිය හාල් කිලෝපහ එක්දාසක සය පණහායි. රුපියල් දේශය තිහායි. තින් මෙතනදී පැහැදිලි කුමන්ත්‍රණයක් සිද්ධ වෙනු. මාෆියාවක් සිද්ධ වෙනු. මංකොල්ලකෙනමක් සිද්ධ වෙනු. එක පැහැදිලි එක දෙක් නෑ.